චාමරසිල්ලා කියන්නේ ගොඩක් වැඩ ගන්න තිබුණ ක්‍රීඩකයෙක්. හැබැයි ඒ කාලේ කණ්ඩායමේ තිබුණු තරංකාරීත්වය නිසා කණ්ඩායමේ ස්ථාවර වෙන්න බැරි වුණු දක්ෂ ප්‍රතිකරුවෙක් වගේම අතිදක්ෂ පන්දු රකින්නෙක්. චාමර මුලින්ම එක් දින තරගයකට සෙල්ලම් කරන්නේ 1999 අගෝස්තු මාසයේ 26 වෙනිදා අයිවා කුස්ලාන් තරගාවලිය යටතේ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ තිබුණු තරගයකට. මේ තරගය අවසන් වෙන්නේ ශ්‍රී ලංකාවට පරාජයක් හිමි කර දීලා. හැබැයි තරගය අපට දිනන්න තිබුණු තරගයක් කියලා තමයි තාමත් හිතෙන්නේ. තරගයේ කාසිවාසි ලබා ගන්න ඕස්ට්‍රේලියා කණ්ඩායම කෙතරම් ක්‍රීඩාංගණයේදී මුලින් පන්දුවට පහර දෙන්න තීරණය කරනවා. ඕස්ට්‍රේලියා කණ්ඩායම තමගේ පන්දු අර 50 අවසන් වෙද්දී ලකුණු 241ක් ගන්න සමත් වෙනවා කඩුලු 9කට. පළවෙනි කඩුලට ලකුණු 83ක් මාක්කෝ ගිල්ක්‍රිස්ට් දෙන්න එකතු වෙලා එකතු කළත් මහල ගිල්ක්‍රිස්ට්ගේ කඩුල්ල දවා ගැනීම එක්ක ඕස්ට්‍රේලියා ඉනිමේ ලොකු සම්බන්ධතා ගොඩනගන්න ශ්‍රී ලංකා පන්දියවන්න ඉඩ තියන්නේ නැහැ. ආරම්භක ප්‍රතිකරු මාක්කෝ ලකුණු 84ක් ලබා ගත්තත් අනෙක් කිසිම ප්‍රතිකරුවෙක්ට ලකුණු 40 සීමාවටවත් වෙන්න ශ්‍රී ලංකාව ඉඩ දුන්නේ නැහැ. මුරලි ලකුණු 50කට ඕස්ට්‍රේලියා කඩුලු 3ක් බිඳ දාද්දී උපුල් චන්දන ඕස්ට්‍රේලියා කඩුලු 3ක් බිඳ දාන්නේ ලකුණු 35කට. ලකුණු 242 ක ඉලක්කයක් හඹා යන අප ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලම කඩුලු 4ක්ම ලකුණු 48ක් වෙදි දැවියාමත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අසුරුතාවයකට පත් වෙනවා. මොකද ඊට පස්සේ ප්‍රතිකරුව විදිහට හිටියේ පළවෙනි තරගයේ සෙල්ලම් කරන චාමරසිල්ලා රොමිෂ් කලුවිතාරණ එක්ක රසල් ආනල්ඩ් විතරයි. එතනොත් හොඳින් ලකුණු අතර හිටපු රසල් ආනල්ඩ් ලකුණු 41කට දවා ගන්න ඕස්ට්‍රේලියාව සමත් වීමත් එක්ක චාමරසිල්ලා ප්‍රබල ඕස්ට්‍රේලියා පන්දයවන්න හැමුවේ තනි වෙන විදිහ තමයි අපි දැක්කේ. තරගයේ දිනන්න බැරි වුණත් චාමර තමන්ගේ මංගල තරගයේදී අර්ධ ශතකයක් ලබා ගන්න සමත් වෙන්නේ ඕස්ට්‍රේලියාවට ශ්‍රී ලංකා අවසන් ප්‍රතිකරුවොත් එකතු කරගෙන හොඳ සටනක් දීලා. ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳ පන්දයවන්නෙක් විදිහටත් ඕස්ට්‍රේලියා කඩලු 3ක් දවා ගන්න චන්දනම් ලකුණු 35ක් ලබා ගන්නත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 47යි පන්දු 1ක් වෙද්දී ලකුණු 214කට දෙවියන්නේ ඕස්ට්‍රේලියාවට ලකුණු 27ක ජයග්‍රහණයක් ලබා දීලා. අපි දිනුවා නම් තුන්හිරියවෙන් වැඩපෙන්නපු උපුල් චන්දන තරගයේ වීරයා වෙන්න තිබුණත් සමස්ත තරගයේ වැඩිම ලකුණු ලැබියා විදිහට දක්ෂතා පෙන්නපු මාක්කෝ තමයි තරගයේ වීරයා වෙන්නේ. මේ තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ විශේෂත්වය තමයි ප්‍රතිකරණ සීමාවේ ඉන්න බැරි වුණු වර්ධ නිසා අපේ ප්‍රතිකරු පහක්ම දැවි යනවා. මාවන් ආනල් කලුවිතාරණ දුවද්දී දැවි යද්දී චාමරසිල්ලා සුරේෂ් පෙරේරා දැවි යන්නේ ස්ටම්ප් කිරීම නිසා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබේ subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙසපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.